එරටේ පළවෙනි විනාශය පටන් ගත්තේ මේගොල්ලෝ. එල්ටීටී ගිහින් පස්සේ 88 මොනවද මේගොල්ලෝ කරේ? මේගොල්ලෝ ලක්ෂ ගණන් මරලා දැම්මා. මිනිස්සු ඝාතන වංචාවද දූෂණයද ඝාතනයද ලොකු. ඝාතනය කරාන් පස්සේ ආය කතාවක් නැහැනේ. ඕ රෙක්ටින් දගලානා නීඩ පුක්මන්ද. ඊළඟට මේගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තියලා ලංකාවේ දිපිච්ච. බස් ටික ගිනි තියලා දේපළ ටික විනාශ කරලා අනිත් දේශපාලන පක්ෂවල මිනිස්සු මරලා දාලා. හරි කටවල් කපලා මා ඊළඟට මේ මරණයක් උස්සගෙන යන්න බෑ. ධන හිසර පහලින් තියාගෙන යන්න කියලා කියලා. තමයි මේගොල්ල මේ 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 පාලනය කරේ. ආණ්ඩුවක් නැහැ. මිනිස්සු බලය දුන්නේ නැහැ. හැබැයි පාලනය කරේ එහෙම. චිට් එක දීලා රැට. දැන් මේ සුජාත විදියට සුදන විදියට ලොකු කතාව හදා කරනවා. 89 දෙවෙනි විනාශය කරා. දේශපාලනේ දන්නේ නැතුව හිට මෙහෙට ආවට පස්සේ ඔය මොන හරි ආතභූත කතාවක් කියනවා. මේ වගේම චාමර අර ඉස්සර ගම්වල ඉන්න ගොන්නු වර්ග දෙකක්. එක ගුණෙක් තමයි මේ පිංගුණා. පිංගුණා කියන්නේ සාමාන්‍යයෙන් ওই නේත්‍රා පිංගම තියන්නේ එහෙම ගන්න ගොනේ. ඒතොර ඒ ගුණා නිකන් ඇත්තල්ලා දාන සාමාන්‍යයෙන් ගමේ. තව අයිතිකාරයොත් ඉන්න ගොන්නු ඉන්නවා. දැන් මේ අයිතිකාරය ඉන්න ගුණාගේ දෙට්ට පැනලා මොන හරි කරොත් ගුණාටත් ගහනවා. ගුණාගේ අයිතිකාරට දර ගහන මොහරි කරනවා. පිංගුණා හැමයි අර එහෙම ගිහින් කෑවට මොනව සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒක නිසා මේ නර්ස් මහත්තයට පොඩ්ඩක් කියා දෙන්න ඕන දැන් ඉතිහාස. මොකද මේ අර රෝහලක මොක හරි කරගෙන හිටීම දේශපාලන කරේ නැහැ නේ. SWRD බණ්ඩාරනායක මහත්තයා මරන්නේ කවුද? තල්දුවේ සෝමාරාම හාමුදුරුව 53 හර්තාලෙදි 10 දිනෙන් මරන්නේ කවුද? 53 හර්තාලෙදි ඔය එක්සත් ජාතික පක්ෂේ මුත්තෝ කෙරෙම්බත් ලූවා තුනකයෝ කසලටම ලොබෙයි. දැන් මෙයාලා මේ කැමැති 84 අරන් යන්නේ 70 කරනේ. මන් දෙනා හොඳ උත්තරයක්. මේ රටේ ජනතාවට මන් කියන්නේ. මෙයාලට කොච්චර ගුවත් මේක පිළිගන්නේ නැහැ. 71 88 මොකද්ද කියලා ඔයාලට හිතා ගන්න ඕන නම් ජුනි 9 හිතා ගන්න. රයිට් මේ රටේ ජනතාව තේරෙන්න ඕනද ඔයාලට 71 අමතකයි. 88 89 අමතකයි. හැබැයි ජුනි 9 මතකයිනේ. ඇයි ජුනි 9 පාළට බැස්සේ? මේ ආණ්ඩු තෙල් ටික දුන්නේ නැහැ නේ. ගෑස් ටික දුන්නේ නැහැ නේ. පොර ටික අසූතුනේ මේ වගේ වැඩ කරනකොට තමයි පක්ෂ තහනම් කරන්නේ. ඒක රයින්. දැන් අද රැයට අපේ පක්ෂ තහනම් කරොත් ඔයාලා හිතයිද අපි නිකන් ඉඳී කියලා? අපි දේශපාලනය කරනවා. ඒක අපේ අයිතිය. ඒක රාජපක්ෂ රුංගල රට නෙමෙයි. 83 පක්ෂ තහනම් කළා චාමර. අපි දේශපාලන අයිතිල්ලුවා. අපිට දුන්නේ නැහැ. ඊට පස්සේ 87 මේ රට ඉන්දියාවට ලියා දුන ජේල් දනගස්සලා. අද රැයට මේක ඇමරිකාවට ලියා දෙන්න කිව්වොත් අදත් අපි බහින්. මේ නකුටු ඉන්නේ ඇඳන් අස්සේ අර කකුලන් සරය දාගෙන ඉන්නේ. රටට මහ විපතක් වෙනවා නම් ජේජේපීක තියෙන එකට මැදිහත් වෙන තමයි. වැදූ මවත් ඔබ දිනූ බිමත් රැකගන්න ඔබ ඇස් දෙක වාගේ කියලා අපිට කියලා තියෙනවා. වැදපු අම්මා සමානයි මේ දිනපු බිම. දිනපු බිමට පරිපූර්ණම්මා ගුවන් හමුදාව එව්වා. හමුදාවේ බැස්සුවා. මේ රටට ආදර නැතු අර නොට්ටිගේ පුතාල ඉන්නවනේ. එයාලට පුළුවන් විවේචනය කරන්න. දැන් මං කියන ඒ වෙලෙන් වංචා දූෂණ කරාලු. ඉතින් කරා නම් අත්තාලම ඔයාලා නැමැතිකම් හිටිය අල්ලන්නකෝ. මොකද්ද මේ කී කිය ඉන්නේ? කොන්දක් තියෙනවනේ නැමැති නේද? ඒ විතරක් නෙමේ 2001 රනිල් ඇවිල්ලා මේ රටේ බෙදිල්ලයි විකිණිල්ලයි ශ්‍රීගේනින් ශ්‍රී ලංකාව ගෙනියනකොට ඒ ආණ්ඩු අවුරුදු 3න් පෙරද්දුවේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවත් එක්ක එකතු වෙලා ඒ ආණ්ඩුව ඇවිල්ලා සුනාමි සහන මණ්ඩලය දෙන්නේ අනකොට මෛත්‍රීපාල සිරිසේන කිව්වේ සුනාමි සහන මණ්ඩලය වටිනව ආණ්ඩුවට වඩා කියලා. ඒ ආණ්ඩුවෙන් එළියට බැහැලා නඩු දාලා සුනාමි සහන මණ්ඩලයේ ත්‍රස්තවාදීන්ට දෙන එක වැළැක්වුවේ ජනතා විමුක්ති පෙරමුණ. උතුරයි නැගිනහිරයි ඒකාබද්ධ කරලා තිබුණේ. ඒක හැමදාම දෙසැම්බර් මාසේ 31ට ජනාධිපති අස්සම් කරනවා දික් කරන්. ඒක උසාවියට ගිහිල්ලා බේරගත්තේ ජනතා විමුක්ති පෙරමුණ.
අවසන් වශයෙන් ගත්තොත් මේ රට ගොඩ ගන්න ලංකාවේ තියෙන අදූෂිතම දේශපාලන ව්‍යාපාරය අදූෂිතම දේශපාලන ව්‍යාපාරය ඒකම ඇති එහෙම එකක් රැකපු එක ඇති මේ පත්තපල් හොරු ඉන්නේ ඒක නිසා මේ රටේ අපි JVP එක කරලා කරලා අදූෂිත මේ හොරකම් කරන කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු ඉන්න අතරේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් කරලා තියෙනවා ඒකම ඇති ඒ නිසා මේ රටේ ජනතාවට අවසාන වශයෙන් කියනවා මේක ද ලාස්ට් රේ මේක කෝච්චියට වාර නගින්න බැරි නොත් ඊගාඩ පස්සේ ගෙන හර්ස් එක යන්න කනත්තට බොහොම ඉතින් Как по тем, сумму липу кипает на сцене, снова один пробуляет в песни, заливает лип поцелуй на шее. Эй, эй, как там ба, правда назад, черный каскад, вижу твой взгляд, степ, много я мог тебя взять, но ты не моя, когда тебя.